ජනාධිපති වරණය සඳහා පෙමුදල් තැන්පත් කිරීම ලබන 14 වෙනිදා මධ්‍යහන 12න් අවසන් වෙනවා. 15 වෙනිදා නාම යෝජනා බහර ගැනීමට නියමිතයි. මේ අතර සමාජවාදී සමානතා පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් පෙමුදල් තැන්පත් කළා. ඔවුන්ගේ අපේක්ෂකයා වන්නේ පාණි විජේසිරිවර්ධන මහතායි. ඔහු ජනාධිපති වරණයට ඉදිරිපත් වන්නේ 3 වන වරටයි. මැතිවරණය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සපේ නායතන සමග සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත්වුණා. විදුලි බල මණ්ඩලය, ජල සම්පත් හා ජලාප වාහන මණ්ඩලය සහ ටෙලිකොම් වැනි ආයතනවල නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා කැඳවා තිබුණා. ජූලි මාසයේ 26 වෙනිදා අදාළ නිවේදනය නිකුත් කර ඒ අනුව අගෝස්තු 15 වෙනි දින උදෑසන 9 සිට 11 දක්වා කාලය තුලදී නාම යෝජනා බාර ගැනීමට කටයුතු සිදු කරමින් පවතිනවා. ඒත් එක්ක අපි දන්නා මේනකට අපි මේ සම්බන්ධයෙන් අදාළව දිස්ත්‍රික් මට්ටමේ සියලුම ආකාරයේ අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරමින් පවතින අපේ සඳහා දිස්ත්‍රික් භාර තේරීම් බලධාරී සහ නියෝජ්‍ය සහ සහකාර කොමසාරිස්වරු සමගත් පොලිස් දෙපාර්තමේන්තුවේ මෙතන විශේෂ සම්බන්ධව අදාළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා සහ පළාත් භාර සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්වරු සමග සාකච්ඡා පවත්වලා අවසන් කරලා තිනවා. මේ සතිය පුරාවට අපි සම්පූර්ණ මේ අවශ්‍ය කරන කටයුතු සියල්ල කමිෂන් සභාව ඉටු කරමින් පවතිනවා. අවසාන ජනිතරණය ගත්තොත් අපිට හිටියේ 1,59,00,000 ඡන්දයක දැන් මේ 1,71,00,000 දක්වා වර්ධනලා තියෙනවා. අතර පහුගිය ජනිතරණයට වඩා මෙවර සුළු ප්‍රමාණයකින් ඡන්ද මධ්‍යස්ථානවල සංඛ්‍යාව වැඩි වීමක් සිදු වෙනවා. තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම තැපැලේ සිදුවිය හැකි ප්‍රමාදයන් සහ ඉල්ලීම් සලකා බලමින් ඒ ලබන 9 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා. මැතිවරණ ලියකියවිලි අඩංගු ප්‍රමුඛ සේවා ලේබල යටතේ තමා තැපැල් ඡන්ද අයදුම්පත්ත් ඒ තේරීම් බාර නිලධාරීන් වෙත යවෙන්නේ. ඒ නිසා සියලුම ආයතන ප්‍රධානීන් අගෝස්තු මාසේ 9 වෙනිදාට ප්‍රථම තැපැල් කාර්යාලවලට පැමිණලා තැපැල් ඡන්ද අයදුම්පත්ත් තියෙනවා නම් තැපැල් කිරීම තමයි වඩා සුදුසු වන්නේ. හේතුව තැපැල් කළ දිනේම පසු දින තමයි අපි බෙදීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. යම් හේකින් ප්‍රවාහන මාධ්‍යයේ අඩපණීමක් සිදු වුණොත් එය පැය 48ක වගේ කාලයක් වන්නට පුළුවන්. තැපැල් ඡන්ද දිනය නැවත වතාවක් කල් දාන තත්ත්වයක් නැහැ. ඒ නිසා 9 වෙනිදා වෙනකොට ඒ අදාළ තේරීම් බාර නිලධාරීන්ට ලැබෙන ආකාරයට තැපැල් ඡන්ද අයදුම් පත්‍රිකා තැපැල්ට යොමු කරන ලෙසට අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ප්‍රකාශිත තැපැල් ඡන්ද පත්‍රිකාව අඩංගු ඒ ඡන්ද පත්‍රිකාවත් ඒ වගේම ආපස්සට ඒ අදාළ තේරීම් බාර නිලධාරීන් වෙත යැවීමට ඕන කරන විධිවිධානය යොදලා තියෙනවා.